ඔවුන් සුබ දවසක්. අද උදුවක් පසුපුන් පොහොය දිනය. දවසක් දහමුදාන පොදා විකාශය තුළ විවිධ වූ තේමාවන් මුල් කරගෙන වැඩසටහන ගණනාවක් ඔබ හමුවට එක් කරනු ලැබුවා. ගුවන් පුන් පොහොය දිනයක අප ඔබ හමුවට නිරන්තරයෙන්ම සුපුරුදු පරිදි දවසේ සූදානම් වෙන්නේ දිව ඔසුවේ මිහිර සොයා විශේෂ වැඩසටහන ඔබ හමුවට සමීප කරන්න. මේ වගේ වැඩසටහනක් අපි නිරන්තරයෙන්ම මේ වගේ දවසක ගෙන එන්නේ නිරෝගීමත් සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු වෙනුව. ඔබ දන්නවා මෙලෝ ජීවත් වෙන සියලුම සත්ත්වයන්ට නිරෝගීකම අත්‍යවශ්‍ය කාරණාවක්. නිරෝගීව ජීවත් වීම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද අපි හැම දෙයක්ම සිදු කරන්න අනිවාර්යයෙන්ම නිරෝගීමත් ජීවත් වීමේ අපේක්ෂාවෙන්. අපට ඕනෑම දෙයක් කරන්නට නිරෝගීමත් බව නිරන්තරයෙන්ම අවශ්‍ය කරනවා. ඒ නිසා දිවෝස්වේ මිහිරසා වැඩසටහන අප ගෙන එන්නේ නිරන්තරයෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තුළ තියෙන ප්‍රබලත්වය සහ අභිමානය සමාජගත කරමින් ඔබට යහපතක් උදා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව. එහෙමනම් අපි මාස ගණනාවක් තිස්සේ මේ වැඩසටහන සමීප කිරීම තුළින් වෛද්‍යතුමියගේ තිබෙන මේ ප්‍රතිකාර ක්‍රමයන් තුළ තිබෙන ප්‍රබලත්වය සහ වටිනාකම අවබෝධ කරගත්ත බොහෝ ඈත පළාත්වල ජනතාවයි මෙහි ප්‍රතිකාර ගන්නට විශේෂයෙන් මේ ස්ථානයේ හැවිරෙනවා. කුරුණෑගල, අනුරාධපුරයේ අම්පාර, ඒ වගේම පොළොන්නරුව ආදී විවිධ ප්‍රදේශවලින් අය මේ ස්ථානයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හැවිරෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව වඩා සතුටට සන්තෝෂයටපත් වෙනවා, විශේෂයෙන් ඔවුන් මේ ප්‍රතිකාර ක්‍රමයන් ලබාගෙන සූපත් වීම සම්බන්ධව. එහෙමනම් අද දවසේ අපි සූදානම් වෙන්නේ තවත් වටිනාකම් කියන කාරණාවක් කතාබහ කරන්නට. සුබරුදු පරිදි දවසේ තපස් සමග මේ කතිකාවට නැත්තම් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරිණී අනුෂා හේමකුමාර වෛද්‍ය නිලධාරි අධ්‍යක්ෂ තපස් සමග සම්බන්ධ වෙන්නේ මුතුමේ ආයුබෝවන් කර දවසේදී පිළිගන්නවා. ආයුබෝවන්. එමනම් අද අපි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් සිදු කරන ප්‍රධාන වශයෙන්ම සිදු කරන කාර්යයක් තමයි මෙතුමිය සිදු කරන ප්‍රධාන කාර්යයක් තමයි ආතරයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර සැපයීම. මොකද විශාල රෝගී සංඛ්‍යාවක් ලංකාව පුරා ඉන්නවා ආතරයිටිස් රෝගය නිසා පීඩාවන් විඳින. ඉතින් ඒ අය තමයි ගොඩක් දුරට මෙතුමියගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ ස්ථාන ළඟාවෙන්නේ. වෛද්‍යවරයාට පැහැදිලි කිරීමක් කරන්න මේ ආතරයිටිස් රෝගය සඳහා මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් විටාවට සුව කිරීමේ හැකියාවක් තිබෙනවද? ඒ වගේම යමෙකුට ආතරයිටිස් රෝගය වැළඳුණා කියලා ඔහු හඳුනාගන්නේ කොහොමද කියලා අද දවසේදී මම ප්‍රථමයෙන් ඔබතුමියගෙන් දැනගන්න බලාපොරොත්තු වෙනවා. ආතරයිටිස් රෝගය කියන්නේ අපේ ශරීරයේ සන්ධි දෙකක් අතර ඇති කරන ලද ප්‍රදාහක තත්ත්වයක්. මේ ප්‍රදාහක තත්ත්වය රෝගයක් නෙවෙයි, රෝග ලක්ෂණයක් ලෙසයි ඇත්තටම හඳුන්වන්න පුළුවන්. මෙහිදී ප්‍රධාන ලෙස අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස් වීමක් නිසා අපේ ශරීරය තුළින්ම ස්රාවයන් කරන ඒ ද්‍රව්‍යයන් ඊට ප්‍රතිචාරයක් ලෙස ද්‍රව්‍යයන් ස්රාවය කිරීමේදී ඒ ද්‍රව්‍ය නිසා අපේ පටකවලට සිදුවන හානි නිසා අස්ථි ඉදීමීම, එයාවට සන්ධි ඉදීමීම, වේදනාව ගෙන දෙන්න, ඒ වගේ නොයෙකුත් ආකාර නිසා මේ තත්ත්වය රෝග ලක්ෂණ ලෙස අපිට එළියට හැඳින්වෙනවා. මෙහිදී අපේ හෝමියෝපති ප්‍රතිකාර තුලින් කෙරෙන්නේ රෝග ලක්ෂණ අරගෙන ඒ රෝග ලක්ෂණ වලට සමාන ඖෂධ දීමෙන් එහිදී ඒ ප්‍රතිශක්තිකරණ යථා තත්ත්වයට පත් කිරීම තුලින් අර රෝග ලක්ෂණ නැති වී යාම තුලින් ආතරයිටිස් රෝගියෙකුගේ ඕනෑම රෝග ලක්ෂණයක් නැති වී යාම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුලින් ආතරයිටිස් රෝගය සුව කිරීම මෙතනින් සිද්ධ වෙනවා. මොකද ආතරයිටිස් රෝගයේ නිසා බොහෝ අය අසීමිත ලෙස වේදනාවන්ට පත් වෙනවා. මොකද සමහරක් විට වයස් භේදයකින් තුර බොහෝ අය මේ නිසා පීඩාවට පත් වෙනවා. ඔබතුමී දැනගන්න කැමති මේ කෙනෙකුට විශේෂයෙන් දැන් වෙනත් වෛද්‍ය ක්‍රමයන් තුළ මේ වේදනාව නැති කර ගැනීම සඳහා ඖෂධයක් ලබා දීමක් සිදු වෙනවා. ඇත්තටම කෙනෙකුගේ ආතරයිටිස් රෝගය නිසා ඔහුට ඇතිවන මානසික වේදනාවේ ශරීරයේ තියෙන වේදනාවන් දුරු කර ගැනීම සඳහා යම් ආකාරයක ප්‍රතිකාර ක්‍රමයක් ගැනීම ප්‍රති වෛද්‍ය ක්‍රමයක නැත ඊට එහා ගිය යමක්ද? හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුළදී වේදනානාශක අපි දෙන්නේ නැහැ රෝගීන්ට. රෝගයට හේතු වෙච්ච මූලයේ ඉවත් කිරීම තුළින් එයාලගේ සම්පූර්ණයෙන් වේදනාව නැතුව යනවා. ඒක සතියක්, දෙකක්, තුනක්, හතරක් යනකොට එයාලා කුමන තත්ත්වකින්
ප්‍රතිකාර ගැනීමට ආවත් එයාලගේ වේදනාව නැතිව යන්නේ අපි රෝග ලක්ෂණ අරන් ඒ රෝග ලක්ෂණ වලට සමාන වූ ඒ ඖෂධ දීම තුලින් ඒ අපේ හෝමියෝපති පදනම් වෙලා තියෙන සමානදින් සමානදේ සුවපත් වෙන පදනම් මත ඒ පදනම මත අර රෝගයට හේතු වෙච්ච රෝග ලක්ෂණයට හේතු වෙච්ච රෝග මූලෙ බිඳ යාම නිසා ඒ රෝගියාගේ අපි රෝගියාගේ අපි කියමු අස්ථිපටක කාටිලේජ් දිරා යාම කාටිලේජ් ගෙවී යාමක් නිසා අස්ථි එකටක ගෑවීමක් නිසා මේ රෝගියාගේ වේදනාව එනවනම් අපි දෙන ඖෂධ තුලින් අර කාටිලේජ් පටක නැවත ගොඩ නැගීම නිසා ඒ රෝගියාගේ වේදනාව ටිකෙන් ටික නැතුව යනවා ඒක සතිය දෙක තුන යනකොට ඒ රෝගියා වේදනාව නැති තත්ත්වයට පත් වෙන්නේ අර රෝග මූලය ඉවත් වී යාමත් එක්කයි මයිතනි ආතරයිටිස් රෝගයේ සම්බන්ධ ඔබට වඩා අවබෝධයක් ප්‍රතිවේගී කතාබහ තුළින් ලැබෙන්නේ නැති අපි විශ්වාස කරන මොකද මේ ආතරයිටිස් රෝගය නිසා බොහෝ පිරිස් අසීමිත ලෙස පීඩාවට පත් වෙනවා ඒ නිසා තමයි මෙතිමේගේ වැඩසටහන් නරඹන ත්‍රිකුණාමලය වාතලය ආදී ප්‍රදේශවල සිට පවා බොහෝ අය ප්‍රතිකාර ලබා ගන්න මේ ස්ථානයට පැමිණෙන්නේ ඉතින් ඒ පිළිබඳව අපි මහා සතුටුපත් වෙනවා මොකද ඔබට සේවාවක් පිණිසයි මේ වැඩසටහන අපි නිරන්තරයෙන් සමීප කරන්නේ නිසා අපි ඔබව හැමතෙම ආරාධනය කරනවා ඔබ මේ රෝගයේ සුවපත්භාවයට පත් කරගන්න නොහැකි අසීමිත ලෙස පීඩා විඳන ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට කතා කරලා වෛද්‍යතුමිය මුණ ගැහෙන්නට ඒ අතරේ මම ඔබතුමින් දැනගන්න කැමතියි මේ තවත් පිරිසක් මේ කොඳු ඇටපෙලේ ඇතිවන වේදනාවන් නිසා හරියාකාරව වැඩක් කරවන්නේ වාඩි වුණොත් නැගිටින්න බෑ ඒ වගේ එකපාරට කෙනෙකුට වාඩි වෙන්න හැකියාවක් නැහැ ඒ වගේ පහත් වෙලා වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ ඒකත් එක්කම මේ බෙල්ලේ ඇතිවන වේදනාකාරී ස්වභාවය මේ මේ මෙලිය රෝග තත්ත්වයන්ගෙන් බොහෝ අය පීඩා විඳින මේ ආතරයිටිස් වල එක්තරා කොටසක්ද නැත්නම් මේක වෙනම රෝගී තත්ත්වයක්ද මේ සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමවල ප්‍රතිකාර තිබෙනවද ඔව් තියෙනවා අපි මෙහෙම ගත්තොත් කොඳු ඇටපෙලේ එන රෝගී තත්ත්වල වලට ගොඩාක් බලපාන්නේ අපේ ඒ කියන්නේ හිස් කබලේ ඉඳන් පල්ලෙහාට එන සුෂුම්නා වට කරගත් ඒ අස්ති කීපයක් කැටි කරගෙන තියෙන කශේරුකා පද්ධතිය ආශ්‍රිතව එන වේදනාවල් මේ ගත්තොත් අපේ ඒ කොඳු ඇටපෙලේ අස්ති කීපයක් එකටක තියෙනවා මෙහිදී ඒ එක එකක් අනිකට වෙන් කරන්නේ කාටිලේජ් කියලා තියෙන අපේ රබර් එකක් වගේ තියෙන ඒ ස්තරය මගින් යම් කෙනෙක්ගේ හදිසි සිදුවන අනතුරකදී මේ ගොල්ලන්ගේ තියෙන අර අස්ති අතර තියෙන අර ජෙල් එක ක්‍රමක්‍රමයෙන් ගෙවී යාමක් වෙනවා කාටිලේජ් ගෙවී යාම. ඒ ගෙවී යාම නිසා සමහරක් වෙලාවල් වලට මේ ජෙල් එකේ ජෙල් එකේ තියෙන ද්‍රව්‍යයන් ඒ ස්තරයෙන් එළියට පැනීමක් වෙනවා. මේක ඇතුළට ඒ කියන්නේ සුෂුම්නාව ඇතුළට සම්බන්ධව පැනීමේදී නෙරපීමේදී සුෂුම්නාව තෙරපීමකට ලක්වීම නිසා අන්න අපේ තියෙන ඒ හරහන ස්නායු තදවීමකට පත් වෙනවා මේක අපි හර්නියේෂන් කියලා හඳුන්වනවා ඔය MRI වලදී අපි ගන්න X-ray කිරණ වලදී X-ray මේ රිපෝට්ස් වලදී මේ තත්ත්වය රෝගියාට ගොඩාක් වේදනාකාරී එයාට ඇවිද ගන්න බෑ ඇවිදින්න බෑ හිට ගන්න බෑ හිටගෙන ඉන්න බෑ ඉඳ ගන්න බෑ හැම වෙලෙම වේදනාවක් කියන ඒ වගේ නොයෙකුත් තත්ත්වල් වලට පීඩාකාරී තත්ත්වල් වලට පත් වෙනවා ඒ වගේම මේක ඉදිරියට නෙරීම මේ කාටිලේජ් එකම ඉදිරියට නෙරීම තුලිනුත් ඒ වගේ අපේ ඒ ස්නායු තදවීම වලට එනවා තදින් වලට පත් වෙනවා. එතෙන්දී අපි කියනවා ඔය ප්‍රොස්ට්‍රුෂන් ඒ වගේම ස්ටෙනෝසිස් ඒ වගේ ඉදිරි නැමීමක් ඒ වගේ තත්ත්වල් වලට පත් වීම. නොයෙකුත් ආකාර රිපෝට්ස් වල එනවා. මේ ඒ වගේම මේ අස්ති දිරාගෙන යෑමේදී මේ කාටිලේජ් එක තදවීම නිසා එතෙන්දී ස්නායු තදවීමක් එක වේදනාව දැනෙන්න ගන්නවා. පැහැදිලිවක් කරනවා කියන්නේ දැන් හදිසියෙන් කෙනෙකුගේ මේ අස්ති දිරා යාමක් සිදු වුණොත් එය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් මේ නැත්නම් ඒ දිරායනක නතර කිරීමේ හැකියාවක් මේ හෝමිය ප්‍රතිවෛද්‍ය ක්‍රමයේ තුල තිබෙනවා. ඔව් මම දැන් කියන්නම් ඒ විස්තර. මේ ඉස්සෙල් මම කියන්නේ දැන් මේ කාටිලේජ් ගෙවීමත් එක්ක ස්නායු තෙරපීම. මේ තෙරපීමකට තව හේතුවක් වෙනවා අපේ
cartilage එක දෙපැත්තේ තියෙන අස්ථි දිරායම මේ අස්ථි ගෙවියාම දිරායම නිසා මේවා එකිනෙක ගැටීම නිසාත් මේ අපිට වේදනාකාරී තත්ත්ව වෙනවා ස්නායු තෙරපීම නිසා එතකොට ඒ වගේම අපේ කෂේරුකා පද්ධතියේ කෂේරුකාව හැදිලා තියෙන නැමි වලින් මේ නැමි වල ඒ කියන්නේ මේ කවාකාර වගේ තියෙන ඒවයි තියෙන අසාමාන්‍ය බලපෑ අසාමාන්‍ය තත්ත්ව නිසාත් රෝගියාට වේදනාකාරී තත්ත්ව වෙන්න පුළුවන් ලැම්බලෝඩෝසිස් කියලා අපි ඔය හඳුන්වනවා මේ වගේ හැම ඒ වගේම සමහරක් අස් කෂේරුකා පද්ධතිය වෙනත් කර්ව් වීමක් ඒ වගේ නිසාත් වෙනවා මේ කුමන ආකාර තත්ත්වයකදී වුණත් අපේ අර ස්නායු තෙරපීම නිසා අපේ ඒ අවට මාංශපේශීන් ඝනවීමක් වෙනවා අපි කොන්ද ගත්තොත් කොන්දේ ඒ යම් යම් ස්නායු වල ඒ තෙරපීම නිසා ඒ අවට පරිසර ඒ අවට තියෙන ඒ අවට ස්ථානයනි තියෙන මාංශපේශී ඝනවීම නිසා එයාට පුදුමාකාර වේදනාවක් එනවා ඒ වගේම කකුල දිගේම පල්ලෙහාට යම් කෙනෙක් කකුල දිගේ ඇවිදිනකොට පල්ලෙහාට යනකම් වේදනාකාරී තත්ත්වයක් එනවනම් ඒ වගේම පාදවල හිරි ගතියක් එනවනම් ඒ වගේම යා කියනවනම් එයාට පිච්චෙනවා වගේ කකුල් ඒ වගේ කියනවනම් ඒ අනිවාර්යෙන් ඒ කොන්දේ ස්නායු තෙරපීමක් ඒ වගේම එයා කියනවනම් එයාට කූඹි දුවනවා වගේ කියලා සමහරක් කටි කියනවා ඒ වගේ මේ පිටිපතුල එන වේදනාකාරී තත්ත්වයක් කොන්දේ ස්නායු තදවීම ඒකෙනුත් අපි හඳුනා ගන්නවා අර රිපෝර්ට්ස් වලට අමතරව මේ ආදී නොයෙකුත් රෝග ලක්ෂණ එන්නේ අර කොඳු ඇට පෙළේ තියෙන යම් යම් ආබාධ නිසායි වේදනාකාරී තත්ත්ව එන්නේ මේ හැම එකක්ම ගත්තොත් ඇත්තම කියන අර ඒ හැම එකකදීම කරන්නේ අස්ති අතර ඇති කරන ලද ප්‍රදාහක තත්ත්වයක් මෙහිදී අපි අර ඒ අස්ති ස්නායුවල තෙරපීමත් එක එන වේදනාකාරී තත්ත්වයේදී මාංශපේශී ඝනවීම නිසා එන ඒ තත්ත්වවලට හෝමියෝපති ආලේපයක් මේ සඳහා දෙනවා අපි රෝගීන්ට ඒ ඒ ඒ ස්නායුවලින් එන තෙරපීම නිසා ඒ ඝනවේ ඒ දෘඩ වෙච්ච ඒ මාංශපේශීන් හරියාකාරව හරි ගැස්සීම ඒ තුලින් වෙන අතර අපේ හෝමියෝපති ප්‍රතිකාර තුලින් ඒ දිරාගෙන යන අස්ති පටක ඒ වගේම සුසුම්නාවට තෙරපුණු ඒ කාටිලේජ් එක සුසුම්නාවට තෙරපුණු ඒ කාටිලේජ් ඒ වගේම පිටතට නෙරාගිය කාටිලේජ් වැනි මේ නොයෙකුත් නම් වලින් හඳුනන හර්නියේෂන් ලම්බ ලොඩෝසිස් ඒ වගේම ස්ටෙනෝසිස් කියන තත්ත්ව ඒ වගේම මොන ආකාර තත්ත්ව වලින් එන වේදනාකාරී තත්ත්ව හෝමියෝපති ප්‍රතිකාර ඖෂධ දීම තුලින් අර ප්‍රතිශක්ති කරන පද්ධතිය යථා තත්ත්වයට ගෙන ඒම තුලින් නිවැරදි ආකාරයට සැකසීම ශරීරය තුළ රෝගියත් නොදනුවත්ම ඇත්තම කියන ඔපරේෂන් එක ශරීරය තුළ සිද්ධ වෙලා හරියාකාරව ඒක නිවැරදි විදිහට සැකසීම හෝමියෝපති ඖෂධ ප්‍රතිකාර තුලින් සිදු කරනවා මේ තුලින් රෝගියා වේදනාව දවසින් දවස එයාගේ අඩුවේගෙන ගිහිලා අර නිට්ටාවටම සුවය හෝමියෝපති ප්‍රතිකාර තුලින් රෝගියා ලබනවා මොන්තරේ ආතරයිටිස් රෝගිය වගේම මේ කොන්ද පිට කොන්දේ ඇතිවන වේදනාව ඒ වගේම බෙල්ලේ ඇතිවන වේදනාව මේ ආදී රෝගී පීඩාවන්ගෙන් දුක් විඳන අය මොන්තරේ මේ පරිවිඩයක් ප්‍රවයිත් මේ ලබා දුන්නේ ඔබට පුළුවන් එනි අනිවාර්යයෙන්ම හෝමියෝපති වෛද්‍යක මෙන් මේ වගේ රෝග ඉන්ටාවු සුපර් භාවයට පත් කරගන්න මම ඔබතුමී දරගන්න කැමති විශේෂයෙන් බොහෝ අය මේ හෝමියෝපති වෛද්‍යක මේ පිළිබඳව පූර්ණ විශ්වාසයක් තිබෙන වගේම මේ තුලින් ප්‍රතිකාර ලබාගෙන බොහෝ අය නිරෝගීවත් භාවයට පත් වෙනවා මම මේක දැනගන්න කැමතියි මේ රෝගී තත්ත්වෙට එහා ගිය තමත් ඒ වගේම ගොඩක් අයට හතිය නැත්නම් ඇදුව ස්වභාවය ඒ වගේම දැඩි සේකැක්කුම ඒ වගේම විවිධ අතේ පය රුදාවන් ඒ වගේම අත් හිරිවැටීම් ඒ වගේම පා හිරිවැටීම් ඒ වගේම බොහෝ අය කකුල් ඇදෙමින් මේ ආදී උපේක්ෂේ රෝග තත්ත්වයන්ටත් මේ හෝමියෝ ප්‍රතිවෛද්‍ය ක්‍රමය තුළින් ප්‍රතිකාර කළ සුවපත්භාවයට පත් කරන්න හැකියාවක් තිබෙනවද? ඔව් අත්වල පාදවල හිරිවැටීම ගත්තොත් ඒක හුඟක් වෙලාවට අර මං කියපු තත්ත බෙල්ලෙත් ඒ කොඳුයට දෙකක් අතර සම්බන්ධව සිදුවීම් තුළින් ඒ ආකාරවට සිද්ධ වෙන්න පුළුවන් බොහෝ දුරට
ඒ අයටත් ඒ කියන්නේ ඒ වගේම අපි දෙන ඖෂධ මගින් ඒ බෙල්ලේ තියෙන යම් කිසි අස්තියක දිරා යාමක් ගෙවීමක් ඒ වගේම ස්නායු තදවීමක් නිසාත් මේ අත දිගේ එන අත හිරි වැටීමක් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට මම දකින්නේ බෙල්ලත් එක්ක එන බෙල්ලේ ස්නායු තදවීමත් එක්ක හිරි වැටීම තමයි හුඟක් රෝගීන් අපි ළඟට අරගෙන එන්නේ. ඒ වගේම මේ මෙතන මැනික් කටු සන්ධි එන කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන මෙතනදී ස්නායු මධ්‍ය ස්නායු තෙරපීමට ලක්වීම නිසාත් මේ ඇඟිලි තුන ඒ කියන්නේ අපේ දඹර ඇඟිල්ල වෙදඟිල්ල මේ ඇඟිලි තුන හුඟක් වෙලාට හිරි වැටීමකට ලක් වෙන්නත් පුළුවන්. මේ සෑම රෝගී කාණ්ඩයක්ම මේ රෝග තත්ත්වයක්ම ඒ වගේම අපේ ධනි හිස්වල ගත්තොත් ධනි හිස්වල කාටිලේජ් ගෙවීම වගේ තත්ත්ව නිසා ඒ වයිදී එන ඒ අස්ති ප්‍රදාහක තත්ත්ව නිසා එන ඉදිමුම වේදනාව ඒ එක්කම රස අස්ති පද්ධතිය සංගටක වෙනස් වීම නිසා දෘඪතාවය අඩු වීම නිසා එන පාද ඇද ගැසීම පවා අපේ හෝමියෝපති ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන් ඇද ගැසුණු පාද යළි යථා තත්ත්වයට සැකසීම මේ තුළින් හොඳාකාරව හෝමියෝපති ප්‍රතිකාර තුළින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ අස්ති සම්බන්ධව විතරක් නෙවෙයි හත්තිය ඒ වගේම අර්ෂස් ඒ වගේම නහර ගැට ගැසීම් ඒ වගේම අපේ තියෙන එකන වකුගඩු සම්බන්ධව ඕනෑම හමේ රෝගයක් සම්බන්ධව මේ ආදී ඕනම රෝගයක් කාන්තාවන්ගේ රෝග සම්බන්ධවද මේ ඕනම රෝගයක් සම්බන්ධව හෝමියෝපති ප්‍රතිකාර තුළින් ඒක රෝගේ මූලය ඉවත් කිරීම තුළින් සම්පූර්ණ සුව කරගත හැකි මාර්ගයක් වෙනවා මේ හෝමියෝපති කියන ප්‍රතිකාර ක්‍රමය. විදෝ හැම රෝගයන් සඳහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්තර ප්‍රතිකාරයන් තිබෙන ඒ වගේම මෙහි තිබෙන විශේෂත්වය තමයි කෙනෙකුට වේදනානාශක ලබා දීම මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ සිදුවෙන්නේ නැහැ. මොකද වේදනානාශක දීමෙන් වෛද්‍යමය සඳහන් කරන්නේ ඒ රෝගයේ යටපත් වීමක් සහ ඒ වගේ වේදනා නැතිවීමක් සිදුනාට ඒ රෝගයේ ඉතාම සුවපත්භාවයක් කිරීමක් සිදුවෙන්නේ නැහැ. නමුත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ඒ රෝගය හඳුනාගෙන රෝගයට ප්‍රතිකාර කරන නිසා අනිවාර්යයෙන්ම ඒ රෝගී තත්ත්වයෙන් මිදීමට රෝගියාට හැකියාව තිබෙනවා. මොකද අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. ඒ වගේ අපිට ජීවත් වීමේදී අවශ්‍ය කරන ඒ සුඛ විහරණයන් ලබා ගන්නට ඒ වගේ අපේ ඉනදා ජීවිතය වැඩ කටයුතු කර ගන්නට මහත් වූ බාධාවක් තමයි අපි රෝගී තත්ත්වයට පත් වෙන්නේ. අපිට විදෝ රෝග පීඩාවන්ගේ අත්විඳීමට මම හිතන්නේ මහඟු අවස්ථාවක් මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වෛද්‍යතුමිය ඔබට මුණ ගැසෙන්නට පුළුවන් දිනේ දිස්ත්‍රික් දුරකථන අංකුවට කතා කරලා ඔබට පුළුවන් එතුමියගෙන් මේ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. අපි මේ පුංචි වෙලාව තුළ බොහෝ හැම දෙයක්ම කතා කරන විගහද නැති නිසා සරල අවශ්‍යයෙන් කිව්වොතින් සියලුම රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීම මේ ආයතන තුළ සිදු වෙන විශේෂයෙන්ම වෛද්‍යුමේ මගින් ඒ කටයුත්ත සිද්ධ කරනවා කියන අපේ මොහොතින් අපි සන්තෝෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා බොහෝ දිනාගේ පැසසුම් වලට ලක් වෙන ඔයගේම තමයි විවිධ ප්‍රදේශවලින් එන ජනතාව ඇත්තටම මේ වැඩසටහනට පවා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ නිසා මේ වෛද්‍යුමේ හඳුනාගෙන ප්‍රතිකාරය ලබාගෙන ඔවුන් සුවපත්භාවයට පත් වෙමින් ඉතින් කිසිම අතුරු ආබාධයක් නැති හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුළ කිසිම අතුරු ආබාධයක් නැහැ. ඇත්තම කියනවා නම් මේ ඖෂධ තුළ තියෙන ඖෂධවල සතුරස ඖෂධවල තියෙන අඩංගු ඖෂධ ශක්තිය විතරයි. මේ ශක්තිය ශරීර ගතවීම තුළින් රෝගීන්ගේ රෝගය සම්පූර්ණ සුව වීම සිදුවෙන ඇරෙන අතුරු ආබාධ කොයිම මොහොතකවත් ශරීරවලින් හට ගැනීමක් වෙන්නේ නැහැ. දවසේදී දිව්‍යෝස්වේ මෙහෙර සහ වැඩසටහන බොහෝ අය නරඹන විදිය අපි දන්නවා. බොහෝ අය නරඹලා අපිට කතා බහ කරලා ඔවුන්ගේ තොරතුරු පවා ලබා දෙනවා. වගේම හැමෝගේ දිනාගේ පැසසුවර ලක් වෙනවා මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය. වගේම ඒ තුළින් සමාජයට කරන්නේ මෙහෙවරක් කියන කාරණාවත් මේ මොහොතේදී මතක් කරනවා. ඒ නිසා අද දවසේ අපි වැඩසටහන වෙදකින් නිමවනපත් කිරීමට සූදානම් වෙන්නේ. අද දවසේ මේ සාකච්ඡා සඳහා අපස් සමග සම්බන්ධව දෙහිවල ගල්කිස්ස මහනගර ස්වභාවයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථාන භාර වෛද්‍ය දාන්නේ අනුෂා හේමකුමාර මහත්මිය. එතුමීට අපි නිරෝගී සුව සාදීර්ඝාෂ ප්‍රාර්ථනා කරන තවදුරටත් මෙවැනි සමාජ මෙහෙවරයන් සිදු කරන ශක්තිය දහය ලැබියෝ. ඒ වගේම විවිධ ප්‍රදේශවල ඒ වගේම අධ්‍යාපන දරුවන් සඳහා දේශනාදී ලබා දීම එතුමී විසින් සිදු කරනවා. මොකද මේ වෛද්‍ය ක්‍රමයේ තිබෙන ප්‍රබලත්වය සහ අභිමානය සමාජගත කරවන්න අවශ්‍යතාවය නිසා වගේ බොහෝ අය දැන් මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය හදාරන්නට පවා එකතු වෙනවා. මොකද මේ තිබෙන වටිනාකම අවබෝධ කරගත්ත නිසා. මොකද ඔබතුමීලා අපි දවසේදී බොහොමත්ම ස්තුතියක් දෙන වැඩසටහන සඳහා සම්බන්ධ වීම පිළිබඳව
මම ප්‍රියංකා හෝමගම පදිංචිලා ඉන්නේ ගිය මාසේ ඒ කියන්නේ අගෝස්තු මාසේ 26 වෙනිදා වගේ දවසක මට හවස 4ට විතර වතුර මෝටරේ ගහන්න යද්දී අතට කරන්ට් එක වැදුනා ඊට පස්සේ ඒ මොහොතේම අමාරුවෙන් එක ගලවා ගත්තා ඒ මොහොතේම රෝහලට අරන් ගියා රෝහලේ දින 5ක් විතර හිටියා ඒ ඉඳලේ වෙලා හිට ටිකට් කපාගෙන මං ආවා රෝහලෙන් එන එළියට එන විට මේ මගේ අතේ මේ දකුණු අත සම්පූර්ණයෙන්ම උරේස ගාවට වෙනකම්ම පණ තිබුණේ නැහැ ඒ කියන්නේ මට දැනීමක් තිබුණේ නැහැ අත තිබුණා කියන එක තේරෙනවා නමුත් අත මගේ ඇඟට දැනීමක් තිබුණේ අතෙන් කිසිම වැඩක් කරගන්න බෑ මේ ඇඟිලි ටිකවත් නමා ගන්න පුළුවන් විදිහට තිබුණේ අත අර ප්ලග් පොයින්ට් එක අල්ලන්න ගිය ආකාරයටම ඇඟිලිත් එහෙමම වකුටු වෙලා වගේ තිබ්බේ රෝහලෙන් කිව්වේ මට දින නියමයක් කරන්න බෑ එයාලා එක්සයිස් ක්‍රමක විවාගයක් කියලා දුන්නා ඒ විදිහට ගෙදර ගිහින් දවසට තුන්වර රදාවක් කරන්න කිව්වා ඒ ටික කරනකොට සුව වෙයි කිව්වා දින නියමයක් කරන්න බෑ කිව්වා මේ ස්නායු තදවීමක් කිව්වා අතේ තියෙන්නේ ඒ නිසා මේ මං සිංගල වෙදකම් කරන්න පටන් ගත්තා එහෙම කරන අතර වාර්ගේ මගේ හොඳ මේ යාළුවෙක් ඉන්නවා එයාගේ මාර්ගයෙන් මම මේ වෛද්‍යතුමියව ගාවට රැගෙන ආවා රැගෙන ඇවිල්ලා එදා දවසේ හවස් දවල් දෙක 12ට විතර වගේ එහෙම ස්ථානට ආවේ ඒ වෙලාවේ වෛද්‍යතුමියට මගේ රෝග තත්ත්වය මම පැහැදිලි කළා ඒ වෙලාවේ මම හිටියේ මානසිකවත් ඒ වගේම කායිකවත් ගොඩාක් අසරණ තත්ත්වයක හිටියේ මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා එයාලගේ රාජකාරියවත් කරගන්න බැරිව ගොඩාක් අසරණ තත්ත්වයක හිටියේ ඒ ඉන්නකොට වෛද්‍යතුමිය මගේ විස්තර ටික ඔක්කොම අහගෙන එතුමිය ඒ වෙලාවේ මගේ බීම් කන්ටට බෙහෙත් වර්ග දෙකක් දාලා ඊට පස්සේ හෝමියෝපති බෙහෙත් වර්ග දෙකක් දාලා ඊට පස්සේ එතුමියගේ තිබුණ ආලේප වර්ග දෙකක් එකට මිශ්‍ර කළා මේ වෛද්‍ය තුමියගේ නර්ස් ලව්ව පැය 4-5 විතර කාලයක් මගේ අතට මේ සත්කාර කරා ඒ ආලේපන මේ වලින් ඒ සත්කාර කිරීමෙන් මගේ පළවෙනිම මගේ මේ 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 ඇඟිල්ල පණ ආවා ඒ කියන්නේ මට දැනීමක් ඇති වුණා මට හොලවන්න පුළුවන්කම ඇති වුණා නමුත් ඊට පෙර මම මෙතනට එනකොට මගේ අත ගොඩක් ඉදිමිලා අත ඇඟිලි එකක්වත් මට මගේ උමනාවල් වලට මෙහෙම නමන්නවත් දිග අරගන්නවත් පුළුවන්කමක් තිබුණේ ඒ අල්ලන්න හදපු ආකාරයට මෙහෙමම ගල් වෙලා වගේ තිබ්බේ ඊට පස්සේ පළවෙනිම වතාවේ මගේ මේ ඇඟිල්ලට නමා ගන්න මට හැකියාව ලැබුණා ඒ වගේම දිගින් දිගටම එක කරගෙන යනකොට එදිනම මගේ මේ දෙවැනි ඇඟිල්ලත් නමා ගන්නත් දිග අර ගන්නත් මට හැකියාව ලැබුණා. ඒ ආකාරයට ඒ පැය 4ක් ඇතුළත මගේ මේ ඇඟිලි ටික සියලු ඇඟිලි නමා ගන්නවත් දිග අර ගන්නත් මට පුළුවන්කම ලැබුණා. ඉන්පස්සේ ඒ නොනවති මගේ අත මෙතනින් මට ඉස්සගන්නට මම මේ අතේ ආධාරයෙන් තමයි ඒ මොහොත වෙනකනුත් මේ වම් අතේ ආධාරයෙන් තමයි මේ අත උස්සගත්තේ ඒ අත බිමින් තියාගත්තේ ඒ මේ අතේ ආධාරයෙන් නමුත් ඒ මොහොතේ ඒ නොනවති ඇඟිලි ටික නමුවට පසුව මේ එතුමිය තව දිගින් දිගට එතුමියගේ උපදෙස් මත මේ හිටිය හෙදිය විසින් මේ මගේ අත උස්සගන්න පුළුවන් ගන්න උරේසෙන් මේ ආකාරයට උස්සන්න පුළුවන් විදිහටම අත සම්පූර්ණයෙන් සුව කරලා තමයි මම ඒ ස්ථානයේ යන්න ගියේ ඒ වෙනකොට ඒත් මගේ මාසයක් ඇතුළත පාවිච්චි කරන්නයි කියලා දුන්න ආකාරයට ඒ ආලේපන මන් රැගෙන ගිහිල්ලා ඒ මාසයක් යනකම් ඒ දේවල් සේලුම් දේ වෛද්‍ය උපදෙස් මත මේ ඒ ආකාරයෙන්ම කරා
මේක මට මම හිතන්නේ මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම දෙයක් කියලා. නමුත් මම හිතුවේනේ මගේ අතෙන් නැවත කාලයක් යනකම් වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ හිතනවා මේක මගේ ජීවිතේ කරපු මට ලැබිච්ච ලොකුම දෙයක් තමයි මේ දකුණු අත නැති වෙලා තිබෙන්නේ. ඒක මට නැවත ලබා දුන්නගෙන වෛද්‍යතුමියකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේ මං පුදුම වේදනාවකින් ඒ ස්ථානට ආවේ. මං හිතනවා මේ වෛද්‍ය ක්‍රමයත් මෙතුමියගේ තියෙන හැකියාවත් මට තවත් රෝගීන් මේ වගේ රෝගීන් ගණනාවකට සුවපත් කරන්න හැකියාව ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ආකාරයෙන් පුළුවන් බවත් මම ඔබ ඉදිරියේ කියනවා.